ම මහචාරයානන්ද ජයවික්්‍රම මම නියෝජනය කරන්නේ ගන්සාවාදී බුද්ධි මණ්ඩපය. අද දින්න අපි කැඳවලා තියෙන ප්‍රවෘතිසාකච්චාව විශේෂයෙන්ම මේරටේ දැනට ආර්ථික ශේෂස්ත්‍රයේ සහ දේශපාලල සේෂස්ත්‍රයේ ඇතිවමින් පවතින තත්ත්වයන් පිළිබඳ රටේ මජනතාව දැනුවක් කිරීමේ අරමුණින් කරන වැඩසටා. සේසෙන්ම ජනතවාදිී බුද්ධිමණ්ඩපය විදිහට අපි දකිනවා අදවෙන විට මේරටේ විශාල ආර්ථික අර්බූදයක් නිර්මාණය පවතිනවා ඒත් එක්කම විශාල දේශපාලනමය අර්බුදයක් සහසමාජමය අර්යක් නිර්මාණය විමින් පවතින. මේ තාත්වය තුළ රට යම්කිසි විදිහට ඉදිරියේ දී නැවතත් නිවැරදි මාර්ගට ගැනීම සගහා අපෙන් සිදුව ුතු බුද්ධිමේ දායකශ්්‍රයක් විදිහයට මෙවැනි අදහස් දැක්වීමට අපි අද පෙළමලා තියෙනවා. අපි ගත්තොත් දෙෙදස් දහන මේ ඉඳලා මේරටේ ආර්ථිකයේ පසු බැසීමක් ඇතේලා තියෙනවා. පසුගේවාර්සයටට සාපේක්සව ද විශසවර්සේදී මේ රටේ දළජාතික නිස්පාදිිතය සහ දළදේශීය නිස්පාදිිතය විශල වසයෙන් පසු දෑමකට ලක්ම දල්දේශය නිස්පාදිිතය දෙදස් ථානම වර්සයට සාපේක්ද විස්සදී සියට තුනයි දසම හයකට වඩා වැඩි වේගේකින් පහට වැට්ල තිය.කට මේක රටේ සමස්ත ආර්ථික ශේස්ත්‍රය පුරාම ව විට බලප වැතිලා තියෙන කුසිිකර්මාන්තය කඩය වැටල තියෙන කර්මාන්තන්සේ විශාල කඩා වැටීමත් තියෙනු ඒත් එක්කම සේවාන්සය විශාලවසයෙන් කඩා වැැටීම කට ලාක්වෙලා තිය. මේ පසුවිම තුළ අපි දකිනවා දෙදස් විසියක වර්ෂය දෙදස් විශසද අපි අත්දකින ලද ඒ ආර්ථික අර්ගූදයට වඩා ප්‍රබල ආර්ථක අර්ගදයයක් විषය केදී අපට දකින්න පුළුවන් ඒ සඳහා ඇත්තරම දැන් වෙලාතියන පෝවිඩ් වසංගතය සහය එක්ක නිර්මාණය වෙලාතිය ආර්ථික තත්වයන් අපිට සාක්ෂ වෙන් දක්වන්න පුළුවන් ආර්ථිකය කඩාවැටීමමත්ත එක්කම මේ आර්ථකය නැවත ගොඩනැගීම සඳහා රජය ගෙනනෙක් වැඩ පිළියොලක් විදිහයට දක්වාන්නේ මුදල් අ්චු ගැසිම් එමනත් මුදල් මුද්‍රණය. රජය විශාල වසයෙන් අල්ලුතෙන් මුදල් මුද්‍රණය කරනු. ඒ මුදල් මුද්‍රණය කරන්නේ රජය ලබාගන්නා නාය විදිහ. බාණ්ඩාගාර බිල්පත් බාණ්ඩාගාර බැඳුම් කර ආදී වසයෙන් රජය මහා බැංකුවෙන් විශල වසයෙන් නායගනිමින් සිටින. උදාහණයක් වසයෙන් විශවර්සයදී රජ කෘපියල් මලියන දෙදා සකසිය විසිහයක් නද විශ්වර්සයදී විතරක් රජයර් රුපියල් මලියන දෙදකසිය විසිහයක් නරන්තිී ඒ දනමට සාපේක් සවගත්තුද දනේදරන්තිය රල් මලියන තුන් සය අනුවයි සම්පූර් රාජ්‍යනය විදිර. ට එක් වර්ෂයක් තුළදී අපි විශාල නායතකයක් ඇරගෙන මේරටේ රාජ්‍ය නායතගය දළදේශය නිස්පාධිතය ප්‍රක්ෂතයක් විදිහයට සියයට අසු හතේ ඉඳලා සියයට එකසිය එක දක්වා මේ වෙනකොටවාර්තනය කල එ වර්ෂයක් තුළ මේරටේ සමස්ත නායතකය දසියන ස්පාතිතය ප්‍රතිසාතයක් විදිහයට ඒක දාහතරකින් වැඩිකරම ප්‍රතිසක ඒ දාහතරකින් වැඩිකරති මේක විශාල අර්ගු දෙයක් ඉදිරියේ නිර්මාණය කරන්න රටේ නය ගැති භාවේ විශල වසයෙන් වැඩිවිලති ඒත් එකම මෙේ මේආකාරයට මුදල් නිකුත් කිරීම නිසා ඉදිරියේදී විශාල උද්දමනකාරී තත්ත්වයක් මේ රට තුළ නිර්මාණය වීම ක්වෙන් ොහැකි තැනට අපි දන්නවා මේ රටේ ආහාර ද්‍රව්‍යවලමිල වෙනත් අත්‍යවස්්‍ය බා්ඩවලමින ඉතාම සීග්‍රන් ඉහළගීලයකට මේ වටපිටාව තුළම නැතා මේ ආකාරයෙන් මුදල් මුද්‍රණය කිරීම රට තුළ උද්ධමනකාරී පීඩනයක් ඇති කරලා විසේසෙන්ම ජනතාවගේ ජීවන තත්ත්වය ඉතාම පහත් මට්ටමකට ඇදදැමීමට සමත්වය. ඒ විතරන්නේවෙයි අපි අද වෙන විට පත්වෙලා තියෙනවා බංලාදේශේ වගේ රටවල් වලි නයගැනීම ඉතිහාසේ පළමනි වතාවට තමයි ලංකා වගේ රටක් තමන්ගේ ආර්ථික සංවාර්ධනයට වඩා පහත් මට්ටමක සිටින තවත් රටකින් මේවි දිට නයක් කරතකොට මේ නයගැනීම හරහා අද වෙනකොට ජාත්‍යන්තර වස්යෙන් මේ රට අක්කර ගැෙන තිබුණු ඒ කීර්ති නමය හානියට ලක්වෙලාතියට මේ රජය බලයට පත් වනේ ඒ වෙනකොට තිබුණු රජය විශාල වසය නයගත්තා ඒ නය රටට දරන්න බැහන් ඒවාට විසඳුම් ලබාදීමට සමයි මේ රජ ගස්දානමේදී බලයට පත් නමුත් අද වෙනකොට එ වර්ෂයක් තුලදී විශාල වසය නය වැඩි කරලා මේරට නය අරබෝධයක හිර කරති. අනි පැත්තිෙන් ගත්තාහම රජයේ අධූරදර්ශී ප්‍රතිපත්ති මේරට ඒ ආර්ථිකය දිනෙන් දිනම විනාසමුකයට අර්ඥමින් තියෙන. එක උදහනයක් වි දෙරුවන් දකින්න. දක්වන්නා කුෂිකර්මාන්තයට අවශ්‍යය පොහොර ගෙන්ව නැතුව සානි පහර සම්पूර්ණයෙන් තහනම් කරලා කාබනක ක්‍රමේටපුසිකර්මාන්තය පවත්වාගෙන අන්න කිය රජයදන් ගොවිීට දස්ී ලබන මහකන්නේ ඉඳලා ගොවිීට රසායක පොහර ලැබන්නේ තමම ප්‍රටවල් කීපයක් එ මීතත්වය සසධනය කබ ීනය වट්නාමය बंगලා දේශය ඉන්දුुනීසියා වගේ විශාල් වශයෙන්පුසිිකාර්මාන්තය යෙදෙන රටවල් අපිට වඩා වැඩි පොහොර ප්‍රමාණයක් භාවිතා කරන වගේ අපි වගා වෙදි භාවිතා කරන්නේ හිටට්‍යයාරකට කිිලෝග්‍රම් එකතිටදට නමුත් බංගලා දේශේ වගේ රටක් විට්නාම වගේ රටක් එක්ටයාරකට කිලෝග්‍රෑම් තුන්සි අසුවත් හාරසිය පහළුවත් වගේ මට්ටමක පොහර ප්‍රමාණයක් භාවිතා නිසා මේගොල්ුගේ පලදායිතාවයක් ්‍රඩි පුුසිකාරමක පළදාහිතාවේ ගොඩක් එහලා ලංකාවට වඩ ඒක නිසා ඒ හටවල් අද පැත්තකෙන්ගුසිකර්මාන්තයෙන්දී උවේවා අනි පැත්තෙන් කර්මාන්ත සේත්‍රය කොල්ල ඉගරිට නමු අපි අද කරලා තියන්නේ එදස් නමසිය හැටේගේ අප භාවිතා කරපු එක්ටෑරයකට භාවිතා කරප එද්දා නමසිය හැටේදී පොහර කිිලෝග්‍රෑම් එක සි අහතලියයා ැන් අපි මෑත වෙන විට දැ සීයට එකසි විස්සත විත අඩුරගෙන එදස් නමසය හැට එකේ භාවිතකර පොහර වලටක්කට අඩු හු ප්‍රමාණයක් ව භාවි. අපි දන්නාර එකම බිම කාලාන්තරයක් වගා කරද්දි ඒ බිම නිසරුවෙන් ඒ බිම නිසරවීම වලක්වා ගණ්ඩේම නැත්තන්ගේ පලධාවිතාවේ ලබා ගඩනා වැඩි වැඩියෙන් පොහොර සහ වෙනත් අමුද්‍රවය භාවිත කරන්න සිද්දධවි. මු ලංකාව මේක කරමින් සිටි අනිිතත් එට නිද වෙනකොට ගොවිීන්ට පපුහොරටික නැතුව ගොවිීන්ගේ ආදායාම් මාර්ගා අහිම වෙලා කුෂිකර්මාන්තය සම්पූර්ණය බිඳ වැටිලා මේ රටේ ගොවිියත් පාරට වැටන මට්ටමකට පත්ව. තින් අපි කි ඉන්නේ මේක අද වෙනවිට කුෂිකර්මාන්තය කර්මාන්ත සේවාන්සේ මේ සියල් සියලූ මාන්ස මේ ආර්ථික අර්බුදේ කොටාස් කාරක් बाට රජය නිර්මාණය කලා අවसाන්. මේ ගෙනයන ප්‍රතිපත්ති එමනැත්ම් මේ හදිසිේ හඳුන්වා දෙන ප්‍රතිපත්ති නිසා මේ ආර්ථික අර්ගූදය අවත් විශාල අර්ගු දෙයක් දක්වා රැගෙන යනවා. ඒ තුළින් මේ රටේ ජනතාවගේ ජීවන මට්ටම විශාල වසයෙන් පහත වැටීමට හේතුවවාගන එක ප්‍රකාශ කරනවා.